ජනශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරයේ ආගයයි. ඔබතුමාගේ වත්මන් කැබිනට් ඇමතුමා මම හිතන්නේ මේ රටේ එතුමා කියන විදිහට ඓතිහාසිකගත ගත වෙන ඇමතිවරේ. ඒ තමයි දිගින් දිගටම පාඩු ලැබපු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව නැති කරගන්න තෙල් මිල අවශ්‍ය ඒකන හැමදාම තෙල් පාඩුවට දුන්නේ. ඒ පාඩුව නැති කරගන්න දැන් හරි නියම මිලට තෙල් දෙන තැනට ගෙනාව කියන ප්‍රකාශය එතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරා. තෙල් මිල සීග්‍රයෙන් පහුගිය කාලේ වැඩි වෙන වෙලාවෙ කිව්වා මේ යන විදිහට යන්න බෑ අපි තෙල් මිල සූත්‍රයක් අනුව තමයි ඉස්සරහට අරගෙන යන්නේ. හැබැයි පහු සති දෙක තුනේ තෙල් මිල අඩු වුණා. අර සීග්‍රයෙන් වැඩි වෙන කාලේ තමයි ওই කතාවකේ. සීග්‍රයෙන් තෙල් මිල අඩු වෙන වෙලාවේ එතුමාට කන් ඇහෙන්නේ නැතුව, ඇස් පේන්නේ නැතුව දන්නේ මේ 31 වෙන තෙල් මිල ගැන මොකක් කතා කරන්නේ. එතුමා ප්‍රකාශයක් කළා කියනවා එතුමම කියපු තෙල් මිල සූත්‍රයට අනුව තෙල් මිල වෙනස් වෙනවා කියපු කතාවට එතුමම කියනවා මේ සතියේ තෙල් මිල වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ තෙල් මිල අඩු කරන වෙලාවේදී එතුමා එහෙම මගාරිනක එතුමා වෙනම සූත්‍රයක් පාවිච්චි කරනවාද කියන එක දැනගන්න කැමතියි. සති දෙකකට කලින් පෙට්‍රල් වල Singapore flats තිබුණේ 92 හැබැයි දැන් තත්ත්වය 99. ඒ කියන්නේ අඩුවීමක් නෙවෙයි වැඩිවීමක් තියෙන්නේ පෙට්‍රල් වල. දැන් ඩීසල් වල ගත්තොත් 129 තිබ්බක 134 දක්වා වැඩිවීමක් තියෙනවා. ඇත්තම තත්ත්වේ ගත්තොත් මේ වෙලාවේ ඩීසල් වල රුපියල් 12ක පාඩුවක් තියෙනවා. ඒ වගේම කෙරොසින් වල ගත්තම රුපියල් 22ක පාඩුවක් තියෙනවා. ඒක අපි මේ ජනතාවට නොදී තමයි යන්නේ. ඒ කියන්නේ මේ ලාභයක් නෙවෙයි වෙලා තියෙන්නේ මේ වෙලාවේ පාඩු පැත්තට ගිහිල්ලා තියෙනවා. මොකද ලෝක වෙළඳපොලේ Singapore flat ඒ කියන්නේ පෙට්‍රල් වලට වෙනම ගත්තා, රිෆයින් ප්‍රොඩක්ට් වශයෙන් ගත්තත්, ක්‍රූඩ් මිල ගත්තත් තිබුණට වැඩිය මේ වෙලාවේ තිබ්බ වැඩිම අගේ තියෙන මොහොත තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපිට පාඩුවක් තමයි වෙන්නේ, ලාභයක් නැහැ. ලාභයක් තිබුණා නම් අපි ඒක ජනතාවට ලබා දෙන්නත් කටයුතු කරමු. බොහොම ස්තුතියි. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.